උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවයින පුරා ශාඛා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි ජනාධිපතිතුමා ගොඩාක් සැරෙන් කට්ටියට කෑ ගහලා කතා කරලා තිබ්බා ඉතින් අපි ඔය සෙල්ලමම ඔය නාට්‍යෙම මීට අවුරුදු 3-4කට කලින් දැක්කා මේ සිරිසේන මහත්තයාත් ඔය විදිහට තමයි දේවල් කරේ මිනිසුන්ට කෑ ගැහුවේ මිනිසුන්ට අර නීතිය ක්‍රියාත්මක කරනවා වගේ දේවල් කිව්වේ ඉතින් ඒ වුණාට දැන් ඔය විදිහටම RMV එකට ගියා ඔබට මතක ඇති මෝටර රථ දෙපාර්තමේන්තුවට ගියා ගිහිල්ලා සංචාරය කරා අදටත් ගිහිල්ලා RMV එකේ බලන්න කොච්චර පොලිමේ මිනිස්සු ඉන්නවද කියලා ඒ කියන්නේ එහෙම ගියයි කියලා මිනිසුන්ට කෑ ගැහුවා ඒ කියලා එහෙම මන්නා හිතන්නේ නැහැ මේ මිනිසුන්ට මේකේ මේ මුල සිට අග දක්වා හරියට මේ මිනිසුන්ගේ ඔලු ටික හදන්න නැතුව ඔහොම හිතන ගමන් කෑ ගැහුවාට මට හිතෙනවා එතුමා ඔය කෑ ගැහුවේ ඇත්තටම නිලධාරින්ටත් වඩා අර තමුන්ගේ සහෝදරයාට एक तीन तरह निर्धारण पीटिंग अरिए मटे मुझे सहोद मुदा लमती इतिंग अनी तमाइ इतुमें दोस्क उदवी अट अतम करा दें मे आंडियन मोड क्रियाकलापे मेकूनी आंड गतरा मे मिनी सुंगे हितसातर टैक्स अरे पदू सहन की मोन रटे टैक्स ना तो जीवत्न पुलवा निगम कल्पना कल बा मोन मीवन रटक टैक्स तमें प्रधान आदाय मार्गे रजेट हर एक कैपुआ एक कपलीवर वेला दंबलापुर हर दाले टैक्स त्यागन तिब्बना मे कोरोना काले कैपुना हर प्रश्न याकने बोलवा मीनी सुन अमार काले ए काले दिन टैक्स कपला मे कोरोना निशा प्रश्न याकने वे मे आंड गत दवसा मे को लगे मूल्य कलमना करने प्रश्न निशा प्रश्न एक मे मिनी सुंगे उलव काल मे निलदारी उलव काल वेडाकने අනිත් එක මේ එතුමාට උපදෙස් දෙන්නේ මේ අපේ හිටපු නායකතුමා තමයි මේ එතුමාගේ දේශපාලන උපදේශකයා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ උපදේශ අනුව තමයි වර්තමාන ජනාධිපතිතුමා සියලු කටයුතු කරන්න කියලා අපිට පැහැදිලි. ඉතින් එතුමාගේ උපදේශකයා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ හොඳම යාළුව තමයි මහ බැංකුව සුද්ධ කරේ. දැන් මේ ආපු ගමන් කිව්වේ මහ බැංකුව සුද්ධ කරපු කට්ටියව අතරගෙන අන්න බින්දෙන් නැගිටලා වගේ දැන් කෑගඩ වැඩන්නේ අන්න පොඩක් හොයලා බලන්න අර්ජුන් මහේන්ද්‍රන් කියන නමත් වෙනස් කරගෙන ඒ මිනිස්සයා. ඉතින් ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ වර්තමාන ජනාධිපතිතුමාට මේක මේ සනිකර දැන් ඡන්දේ ළඟයිනේ. ඡන්දේ ළඟ වෙනකොට පොහොට්ටු කට්ටියගෙන් 29%ක් විතර දැන් මැදිස්ත්‍ව මතදාරින් ඡන්දේ දීපු කට්ටිය දැන් ඉන්නේ ෂුව එකක් නැතුව මේ සැරේ කාට ඡන්දෙන්නේ කියලා මොකද ලොකු බලාපොරොත්තු විශාල ප්‍රමාණයක් තියාගෙන නීතිගරුක රටක් හදන්න කියලා අර වැදගත් මිනිස්සු ප්‍රමාණයක් ඡන්දෙ දුන්නා. ඒගොල්ලන් දැන් ඉන්නේ හරි තීරණයක් නැතුව. දැන් ඒගොල්ලන් දන්නවා. ඒ හේතුව නිසා මොකද කරන්නේ? ඒගොල්ලන්ටත් පොඩි ඇඟට පොඩි මොරල් එකක් එන්න කැම්පේන් එක කොන්න දැන් ඊයේ තමයි පටන් ගත්තේ අතරම් පොහට්ටු. ඒ කියන්නේ පොඩ්ඩක් සද්දයක් දැම්ම කෑ ගැහුවා අම්මෝ. දැන් ඊට පස්සේ Facebook එකේ කියනවා අම්මට Siri මේ මාර මේ බය නැති නායකයා කොන්ද පණ තියෙන නායකයා කියලා. ඊට පස්සේ ඊයේ මහා බැංකුවේ කට්ටිය ලයිට් දාගෙන පින්තූර ඇදලා ඔය මිනිස්සු හැමදාම රෑ වෙනකන් ওই බෝඩ් මීටින් එහෙම තියෙනවා. නිකන් අනික් දවස් වලටත් බලන්න ලයිට් දාලා තියෙනවා. ඒක මේ ඊයේ ඉඳලා යා කෑ කපු ඉඳලා ලයිට් දැම්ම නෙමෙයි. ඉතින් ඒ වගේ අර දැන් දානවා දැන් කොන්ද රෙස්පෙක්ට්ස් නියමයිස ඔහොම තමයි රටක් පාලනය කරන්න. ඔය ඔය සෙල්ලම්ම අපි 2015 දැක්ක ඔය වගේම දේවල් තමයි කිව්වේ. කඹ ගෙනාවා පිට රටවල් වලින් මේ බෙල්ලේ වැල දාග මොකද්ද මේ මරණ දඬුවම දෙන්න කියලා. ඔය වගේ ඔයකුත් දේවල් ගිය සැරේ එක්කනත් කිව්වනේ. ගිය සැරේ එක්කන මතකද කිව්වා අලුත් පක්ෂයක් හැදුවොත් පාර දිගේ ඇවිද්දවිද්ද යවනවා කියලා. ආ පාර දිගේ දිගටම උද්ඝෝෂණ කරන තත්ත්වෙට පත් කරනවා කිව්වා. අන්තිමට ඒ පක්ෂෙම දැන් ඔය ඡන්දි ඉල්ලන්නේ. ඉතින් ඒ සෙල්ල එයා සිරිසේන මෙයා නන්දසේන දෙන්නම සේනලා දෙන්නම එකම විදිහයි. ඒක මිනිස්සු තේරුම් ගන්න ඕනේ. මේ එයාට මේ අලුත් මේ රට කරන්නවත් මේ හැකියාවක් තියෙන මිනිස්සු මේ මේ ආණ්ඩුව නෙවෙයි මේක. ගිය ආණ්ඩුවේ මොනවා වුණත් බලන්න අපි රාජ්‍ය සේවකයන්ගේ පඩිය රුපියල් 10000කට වැඩි කරා. ඔකේ ඔකේ